අයිබන් පුතේ, නමේ ශ්‍රේණී විද්‍යාව මිනිස් කන. කන ශ්‍රවණ සංවේදනය ප්‍රතිග්‍රහණය කරන අවයවය. කනක ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. බාහිර කන, මැද කන සහ ඇතුළු කන. බාහිර කනට අයත් වන්නේ කන් පිත්ත, බාහිර ශ්‍රවණ නාලය සහ කර්ණපට හා පටලය කියන කොටස් තුන. මැද කනට අයිති වෙන්නේ කර්ණපට හා පටලයෙන් පසුව තියෙන කර්ණ අස්තිකා තුන සහ යුස්ටේකිය නාලය. ඇතුළු කනට කර්ණ සංකය සහ ශ්‍රවණ ස්නායුව, ඒ වගේම අර්ධ චක්‍රාකාර නාල කියන කොටස් තුන. මෙම කනක කොටස් හඳුනා ගැනීම සහ ඒවායේ කාර්ය සරලව දැක්වීම නමේ ශ්‍රේණියේදී අප ඉගෙන ගන්නවා. එනම් බලමු මේ ටික. බාහිර කන් පෙත්ත. සීරපායින්ට පමණක් පොදු ලක්ෂණයක් තමයි කන් පෙත්ත. ඒ කාටිලේජ වලින් සෑදී තිබෙන ව්‍යුහයක් ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලයට යොමු කරන ව්‍යුහය තමයි කන් පෙත්ත. ඊළඟට තිබෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. ශබ්ද තරංග කර්ණපට හා පටලයට ගෙන යන නාලය තමයි බාහිර ශ්‍රවණ නාලය. ඒ තුල රෝම සහ ස්වේද ග්‍රන්ථි පිහිටනවා. ඒම ග්‍රන්ථි වලින් තමයි කලාඳුරු නිපදවන්නේ. ඒ මගින් දූවිලි, බැක්ටීරියා වැනි දේ රඳවා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ කර්ණපට හා පටලය තිබෙනවා. එම සියුම් පටලය ශබ්ද තරංගයට අනුරූපව කම්පනය වෙනවා. බාහිර කනට අයත් වෙන්නේ එම කොටස් තුන. මැද කනේ කර්ණස්තිකා තුන පිළිවෙලින් මුද්ගරිකාව, නිගාතිය සහ දරණකය ලෙස හඳුන්වන්නේ. ශබ්ද තරංග අණුව කර්ණපට හා පටලයේ කම්පණය වන විට ඒ අණුව එයට ස්පර්ශ වී තිබෙන මුද්ගරිකාව කම්පණය වෙනවා. ඊට පස්සේ අණුපිළිවෙලින් නිගාතිය සහ දරණකය කම්පණය වීම සිදු වෙනවා. මේවා මැද කන තුල පිහිටා තිබෙනවා. මෙම කර්ණාස්තිකා පිහිටලා තියෙන වාතයේ පිරිනු කුටීරේ ඉඳලා යුස්ටේකිය නාලය නම් නාලයක් ග්‍රසනිකාව තෙක් ගමන් කරනවා. ඒ නිසා කර්ණපට හා පටලය දෙපස පීඩන සමානව පවත්වා ගැනීමට එය දායක වෙනවා. ඊට පස්සේ ඇතුල් කනේ කර්ණ සංකය පිහිටා තිබෙනවා. ඒ තුල තරලයක් පිහිටා තිබෙනවා. එහි පාදාශ්‍ර පටලයක සංවේදී රෝම සෛලවල ස්නායු සෛල එකතු වී ශ්‍රවණ ස්නායුව සාදනවා. ශ්‍රවණයේ පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුවට සම්ප්‍රේෂණය කිරීම තමයි කර්ණ සංකේ කාර්ය. ශ්‍රවණ ස්නායුව එහි සිට මොළයේ ශ්‍රවණ කලාපය වෙත ගමන් කරනවා. එම සංවේදන ශබ්දය ලෙස මොළය මගින් හඳුනා ගන්නවා. එහෙනම් අපිට ශ්‍රවණය ඇතිවන්නේ මේ විදිහට. කම් පෙත්ත මගින් ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරනවා. එහි සිට කර්ණපට හා පටලය ඒ අණුව කම්පණය වෙනවා. කර්ණපට හා පටලයට ස්පර්ශව තිබෙන මුද්ගරිකාව, නිගාතිය සහ දරණකය ඒ අණුව කම්පණය වෙනවා. ඊට පසුව කර්ණ සංකේ මගින් ශ්‍රවණයේ පිළිබඳ සංවේදනය ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළයේ පිහිටි ශබ්දය හඳුනා ගන්නා කලාපයේ වෙත ගෙන යනවා. කනමගින් සිදුවන්නේ ශ්‍රවණ සංවේදනයේ විතරක්ම නෙවෙයි. ඇතුල් කනේ පිහිටා තිබෙන අර්ධ චක්‍රාකාර නාල මගින් සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට දායක වෙනවා. අලුත්ම වීඩියෝ එක්කල සැනින් අරඹන්න නම් සයන්සයි චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.